සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලුම දෙනාට උතුම් නිර්වාණය සඳහා වූ ප්‍රථම පියවර සෝතාපන්න මාර්ගයයි. සෝතාපන්න මාර්ගය අත්පත් කර ගැනීම සඳහා වන සිත, කය, වචනය මනාකොට පුහුණු කර ගැනීමේ තවත් හෝරාවක් මෙලෙසින් ආරම්භ වනවා. අද දවසේදී මේ හෝරාව පුරාවට ධර්මය ශ්‍රවණය කරමින් එම ධර්මය ප්‍රායෝගිකව භාවිතා කරන්නට ඔබ සියලු දෙනාට ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අද දවසේදී මෙම උතුම් සදහම් දේශනාව ලොව පුරා විසිරුවා හරින්නට සදැහැති විකාශනදායකත්වය ගැන කටයුතු කරනවා අමිතා චන්ද්‍රසේකර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඒ සියලු දෙනාගේ ගෞරවනීය ආරාධනාවෙන් දම්සභා මණ්ඩපයට වැඩම අවතාල කමඨානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී නම කියන්නට අවසරයි අතිපූජනීය උඩදුම්බර කාශ්‍යප නායක ස්වාමින්වරයන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිකනු ලබනවා. සාතු සාතු සාතු. එසේනම් ඔබ සියලු දෙනා කෙරෙහි මහත් අනුකම්පාවෙන් යුක්තව මෙතැන් සිට සත්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අප නායක ස්වාමින්වරයන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. අප ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාතු සාතු සාතු. අවසරයි ස්වාමීන් වහන්ස. ධර්මස්වයට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරකයන් තුනතා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආමපන්ති. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආමබන්ති. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස් සුනන්දු සග්ග මොක්කදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනුපුබ්බේන මේධාවී තෝක තෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ මල මත්තනෝති. සදා බුද්ධි සම්පන්න පින්වත්නි,
සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. අපේ හිත සකස් කරගත්තේ නැත්නම් අපි මේ බලාපොරොත්තු වෙන ආකාරයට ජීවිතය සකස් කරන්න බෑ. මොකද හැම දෙයකටම මුල් වෙන්නේ අපේ සිත. මේ ශරීරය මොනවත්ම දන්න ශරීරයක් නෙවෙයි. වෙන්නේ මොනවද, කරන්නේ මොනවද, කෙරෙන්නේ මොනවද, රිදෙන්නේ කොහෙද, මේ මොකක්වත් මේ ශරීරය දන්නේ නැහැ. දත් කැක්කුමක් ඇති වුණාම අධික වේදනාවක් ඇති වුණාට අපි දන්නවා පින්වත්නි, ඒ දත රිදෙනවා කියලාවත් දත දන්නේ නැහැ. වේදනාව වෙනම එකක්, දත කියන්නේ වෙනම එකක්. ඉතින් ඒ වගේ මේ ශරීරයේ කිසිම දෙයක් දන්නේ නැහැ. මූලික වෙන්නේ සියලු ක්‍රියාකාරකම් ඇවිදින්නේ, කතා කරන්නේ, නැගිටින්නේ, ඉඳගන්නේ හැම එකට මුල් වෙන්නේ සිත. සිත පිරිසිදු වුණොත් යම් හේයකින් ජීවිතේ පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වෙනවා කියලා කියන්නේ ශරීරය අපිරිසිදු වෙන්නේ කුණු දූවිලි වලින්. සිත අපිරිසිදු වෙන්නේ කෙලෙස් වලින්. කෙලෙස් ධර්ම කියලා කිව්වම අපිට එකපාරටම හිතෙන්නේ හුඟක් වෙලාවට අපි හිතන්නේ ඇලීම ගැනමයි හැම වෙලේම. මම එක එක ඒවාට ඇලිලා, මම එක එක ඒවාට ඇලිලා කියන ඒවා කෙලෙස් ධර්ම කියන්නේ එච්චරයි කියලා තමයි හුඟක් අය හිතෙන්නේ. හැබැයි ගැටීම කියන්නේ පැහැදිලිම කෙලෙස් ධර්මයක්. ඒක විතරක් නෙවෙයි පින්වත්නි, කම්මැලිකම කියන්නේත් කෙලෙස් ධර්මයක්. අපාය මුඛ හයක් තියෙනවා කියලා දේශනා කරපු දේශනාවේ පාප මිත්‍ර සේවනය, විශේෂයෙන් මද්‍රව්‍ය පාවිච්චි කිරීම, සුරාපානය, සූදු කෙලිය, නොකල්හි වීති සංචාරය, මේ වගේ දේවල් අපාය මුඛ විදිහට සඳහන් කරා වගේම එහි තියෙන අවසානම එක අලසකම. එතකොට අලසකම කියලා කියන්නේ අපාය දොරටුවක් විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරා. එතකොට අපිට බලන්න වෙනවා අකුසල් කියලා කිව්වම තමන් කුසලයේහි අලසනම් ඒක අකුසලයක්, ප්‍රබල අකුසලයක්, තීන මිද්දේ කියන්නේ අකුසලයක්. ඒ වගේ අපි අපේ සිතේ ස්වභාවය අවබෝධ කරගන්නේ නැතුව එය නිවැරදි කරගන්න ආකාරය ගැන, ඒ නිවැරදි කරගන්න ක්‍රමවේදය පාවිච්චි කරලා නිවැරදි කරගන්න ආකාරය දැනගෙන ඒක නිවැරදි කරගන්නා තුරු පීඩාකාරී කෙලෙස් වලින් පීඩාව අපිට තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපූරු බුද්ධ වචනයක්, ලස්සන හොඳ යෙදුමක් මතක තියාගන්න පුළුවන් විදිහට අපි පාවිච්චි කරන්නට තමයි අද දවසේ මේ ගාථා ධර්මය අපි තෝරගත්තෙත්. මේ සෝතාපන්න වෙන්න බලාපොරොත්තු වෙන පින්වන්ත අය හැම වෙලාවකම සිහියෙන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි කඩාගෙන වැටෙන්නේ නැතුව ටික ටික මේ තමන්ගේ හිත පිරිසිදු කිරීමේ කටයුතු කරන්න ඕන. මොකද පිරිසිදු වෙන්න විසුද්ධියට පත් වෙන්න වෙනදා ආපු කෙලෙස් වලට මේක ඇතුළට එන්න බෑ. ඉතින් ඒක දන්න නුවණැති කෙනා හරියට කොයි වගේද රන් කරුවා. අර රත් කර කර තල නැවත රත් කරනවා, නැවත තලනවා, නැවත රත් කරනවා, නැවත තලනවා. ඒ වගේ ක්‍රමානුකූලව අර රත්තරන් වල තියෙන මල අතාරිනවා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද පණ්ඩිතයා ටිකෙන් ටික පිළිවෙලින් තමන්ගේ සිතේ තියෙන කෙලෙස් ධර්මයන් ඉවත් කරගන්න බව රන්කරුවා ඒ රත්තරන් තලලා ආය රත් කරලා ආය තවලා මේ විදිහට තලලා මේක අයින් කරනවා වගේ ඒවැ තියෙන මලකඩ පිරිසිදු රත්තරන් සුද්ධ කරලා ගන්නවා වගේ පණ්ඩිතයා තමන්ගේ සිතේ තියෙන කෙලෙස් මල ටිකෙන් ටික දුරු කරගන්නවා, ඒක ඉවත් කරගන්නවා කියලා. අනුපුබ්බේන මේදාවි තෝකං කණේ. මේක මතක තියාගන්න ලේසි එකක්, ටිකෙන් ටික. එතකොට අපිට හැම වෙලේම අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. අනුපුබ්බේන මේදාවි තෝකං කණේ. කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තනෝ කියලා කියන්නේ උපමාව. අර අනුපුබ්බේන මේදාවි, මේදාවි කියන්නේ නුවණැත්තා. තෝකතෝකං කණේ ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් පිළිවෙලින් අනුපුබ්බේන කියන්නේ පිළිවෙලින් මේ තමන්ගේ කෙලෙස් මල ඉවර කරගන්නවා කියන අදහස තමයි මේ තියෙන්නේ. ඉතින් අපි මේ ගැන ඉතාමත්ම දැඩි අවධානයක් යොමු කරලා
ඉස්සෙල්ලාම ගොඩාක් විෂම තත්ත්වයේ තියෙන දේවල් වලින් අයින් වෙන්න ඕනේ. කොහොමත් මේ විෂම දේවල් වලට තමන්ගේ අතුලාන්තේ ක්‍රියාත්මක භාවයට ඉඩ දෙන්න හොඳ නැහැ. විෂම දේවල් කියලා කියන්නේ ප්‍රාණඝාත, අදත්තා දාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප, අන්න ඒ වගේ දේවල්. හරිද? ඒවා ඔක්කොම අන් අයට සහ තමන්ට හිරිහැර කරදර පමුණුවා ගනිමින්, අන් අයට හිරිහැර කරදර පමුණුවමින් විෂම වූ තත්ත්වයන් ක්‍රියාත්මක වීමක්. සත්තු මරලා, හොරකම් කරලා, මදුරුවෙක් හරි මරලා සතුටු වීමක් නෙවෙන්නේ. තමන්ට තියෙන කරදරයක් අයින් වුණා කියලා සතුටු වෙනවා. මේ ලෝකේ, මේ ඉපදිලා තියෙන මනුස්ස ලෝකේ කරදර ඉවර වෙන්නේ නෑ. ඒක හැදිලා තියෙන හැටි මේ ශරීරය ගැන හිතනද, මේ ශරීරය මොන විදිහකින්වත් එක ඉරියව්වක තියන්නත් බෑ. කොච්චර සැප ඉරියව්වක තිබ්බත් ඒක දුකටපත් වෙනවා. ආහාර ගැන හිතන්න, රස ආහාරයක් එක දිගට ගන්න බෑ. ගන්නකොට දිවක් තියෙනවා, ආහාරයක් තියෙනවා. හැබැයි රස ගතිය, ඒ රසය නිසා ඇති වෙන සැප වේදනාව නැති වෙලා ගිහිල්ලා ඒක දුක් වේදනාවක් බවටම පත් වෙනවා. ඒත් මේ ලෝකේ අමුතු එකක් මේක. මේක තේරුම් ගන්න ඕන, කිසිම දෙයක් අඛණ්ඩව රස විඳින්න පුළුවන් තත්ත්වයක් මේ ලෝකේ නැහැ. අපේ මේ ඉන්ද්‍රියන් වලටම, ඉන්ද්‍රියන් වලට හරි සැපයි කියලා අපි හොයාගන්න දේවල්. මම දන්න එක මහත්තයෙක් මොකද කරන්නේ, තමන්ගේ ස්වාමි දියණිය ගෙදරට කැන්දාගෙන එන්න කෝටියකට අධික මුදලක් වැය කරා. ටික දවසක් යනකොට මොකද උනේ, මේක පුවත් පතක ගියා මේ විස්තරය පිළිබඳව. ටික දවසක් ගිහිල්ලා මෙයා මොකද කරන්නේ, එයාව මරලා දාන්න කියලා කෝටි ගාණක් වැයකරනද යම් කිසි කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නලු. හැබැයි පස්සේ එළි වුණා, උනේ ඒකේ අනිත් පැත්ත බලනකොට මේ යුවතිය මොකද කරන්නේ, තමන්ගේ මහත්තයව මරලා දාන්න කියලා ඊට වැඩිය මුදලක් යොදවලා මොකද කරන්නේ, ඒ සිද්ධිය වෙලා ඒක පසුව එළිදරව් වුණා. ඉතින් බලන්න මේ එක පාටම ප්‍රියයි කියලා හිතෙන දේවල්, ආහාරයක් වුණත් එහෙමයි පින්නත් නේ, එක දිගට මේ ආහාරය ගන්නකොට මේ අපේ හිතවල තියෙන ස්වභාවයක් තමයි ඒවා. මේ ලෝකේ තියෙන ස්වභාවය, හිතවල තියෙන ස්වභාවය තමයි ඒ අර ඇති වෙන සැප වේදනාවන් දුක් වේදනා බවට පත් වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙන තැනක බාහිර ලෝකය අපේ හිතට බලපාන ස්වභාවය අයින් කරගත්තේ නැත්නම් අපි බාහිර ලෝකෙින්ද ගොඩක් දුක් විඳිනවා. ඉතින් සැබවින්ම තියෙන්නේ බුද්ධ ධර්මයේ සඳහන් වෙනවනේ, කොහොමද මේ තියෙන රාගය කියන්නේ සංකල්පයක් විතරයි කියලා. පුරුෂයෙක් තුළ ඇති වෙන රාගය සංකල්පයක් විතරයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයෙක් තුළ ඇති වෙන කාම රාගය සංකල්පයක් විතරයි, වෙන මොකක්වත් නෙවෙයි. ඉතින් ඒක පැහැදිලි වෙන්නේ බලන්න, එකම කාම වස්තුව නැත්නම් එකම පුද්ගලයෙක්ව දැකලා එක්කෙනෙකුට ගොඩාක් සතුට ඇති වෙනකොට තවත් කෙනෙකුට එහෙම සතුටක් ඇති වෙන්නේ නැහැ. එතකොට බලන්න, එකම වස්තුවක් දැක එක්කෙනෙකුට සතුටක් ඇති වෙනකොට තවත් කෙනෙකුට එහෙම සතුටක් ඇති නොවෙන්න නම් ඒ වස්තුවේ ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. එකම වැර එකම තත්ත්වයන් යටතේ අපි හිතමුකෝ අපේ ගෙදරට කවුරු හරි එනවා. එතකොට ගෙදර ඉන්නවා 6-7 දෙනෙක්. මේ එන කෙනා මට ගොඩාක් ප්‍රියයි, අපේ ගෙදර අනිත් අයට ප්‍රිය නැත්තම් ඒ තැනත්තා එන්නෙත් එකම වෙලාවට, අපි ඔක්කොමත් ඉන්නේ ගෙදර එකම තැනක. ඒ තැනත්තව දැක්කම මට සතුටක් ඇති වුණාට මේ අනිත් අයට සතුටක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ඒ තැනත්තාගේ නෙවෙයි. කෙනෙකුට ගොඩක් තරහා යන්න පුළුවන්, කෙනෙකුට මධ්‍යස්ත වෙන්න පුළුවන්, කෙනෙකුට ගොඩක් කැමති වෙන්න පුළුවන් එකම වස්තුව. ඉතින් එහෙම වෙන්නේ ඒ අයගේ හිතවල තියෙන වෙනසක් මිසක්කා වස්තුවල ප්‍රශ්නයක් නෙවෙයි. මේක අපි ඉතාම හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ කියන වැඩපිළිවෙල අපේ තුලින් ක්‍රියාත්මක කරන්න වෙනවා. මට තේරෙන්න ඕන හොඳටම දුක් ඇති වෙන්නේ, සතුට ඇති වෙන්නේ මේ හිතේ තියෙන ස්වභාවයන් මිසක්කා, ඒ හිත තේරුම් අරන් තියෙන ස්වභාවයන් මිසක්කා මේ ලෝකය ඇලෙන්නේ ගැටෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි, අන්න ඒ වගේ බාහිර දේවල් හින්දා කියලා. සෝවාන් පලස්ත පුද්ගලයා කියලා කියන්නේ අපි මේ සෝතාපට්ටි දේශනාමාලාවේ මේ වගේ කරුණු කතා කරන්නේ ඇයි? සෝවාන් පලස්ත පුද්ගලයා කියන්නේ ලෝකේ ඉන්න පුද්ගලයෝ. ඒ කියලා කියන්නේ අපි ළඟ ඉන්න අය පුද්ගල වශයෙන් දකින් නැති කෙනෙක්. කාමරාග පටික තියෙනවා. ඒ කියන්නේ යමක් දැක ආසාවක් ඇති වෙනවා, ඒක පවත්වා ගන්නට බැරි බව අවබෝධ කරගත්ත කෙනෙක්.
හරි පුද්ගල භාවයක් පිළිබඳව අදහසක් නැති වෙන තරමටම මේ පංචඋපාදානස්කන්ධය පිරික්සන්න ඕනේ. එහෙම කිව්වහම එකපාරට මෙතේ මං තාම එතෙන්ට දියුණු නෑනේ කියලා. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උගත් ධර්ම ශාස්ත්‍රය නැවත නැවත නොපිරිවන කෙනා, පුරවන් නැති කෙනා. ඒ උගත් දෙයට ඒක හරිය නිකන් මලකඩයක් වගේ කියලා. අපි ඉගෙනගත්ත දේ නැවත නැවත සිහියෙන් ඒක මෙනෙහි කරමින් ඒ අනුව ජීවත් වුණේ නැත්තම් ඒක ඒ උගත්කම නැති වෙන්න හරියට කොයි වගේද අර gedaraක කැඩුණු බිඳුණු තැන් අලුත් වැඩියා නැගිරුවොත් ඒක ඒ gedara විනාශයට හේතුවක් වෙනවා. එතකොට කුසීතකම කියලා කියන්නේ කම්මැලිකම කියන එක ශරීරයේ තියෙන අර පැහැපත් ගතියට ශරීරයක තියෙන මිනිස්සෙක්ගේ තියෙන පැහැපත් ස්වභාවයට නැති වෙන්න හේතුවක් වෙනවා. එතකොට යමක් ආරක්ෂා කරන කෙනෙකුට ඒ මොනවා හරි දෙයක් ප්‍රමාදය කුසලයේ ප්‍රමාද වෙනවා. ඒ වගේ උගත් ධර්මය නැවත නැවත පුරවන්නේ නැති කෙනෙක්, නැවත නැවත පාවිච්චි කරන්නේ නැති කෙනෙක් ඒ උගත් දේ නැති වෙන්න හේතුවක් වෙනවා. අසජ්ජාය මලා මන්තා අනුට්ඨාන මලා ඝරා මලං වන්නස්ස කෝසජ්ජං පමාදෝ රක්කතෝ මලං කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරේ ඒකයි. ඉතින් අපි මේ කාරණා ටික ඔක්කොම අද දවසේ සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ ඒකයි. අපි යමක් ඉගෙන ගත්තාම ඒක භාවිතයට ගන්න ඕන පින්නත් නේ. මේ වෙනකොට අපි ඉගෙන ගත්ත ධර්මයේ තියෙනවනේ. ඒ තියෙනවා භාවිතයට ගන්න ඕන. මම හිතන්නේ මේ ආයත මතක ඇති මෙන්න මෙහෙම කාරණාවක් අපි මුලදීම කතා කරා මේ සෝතාපට්ටි දේශනා මාලාවේ. මම නැවත නැවත මතක් කරන්නේ සෝතාපට්ටි දේශනා මාලාව කියලා කියන්නේ මේ විෂය නිර්දේශයක් සම්පූර්ණ කරන දේශනා මාලාවක් නෙවෙයි. ඒ කියන්නේ කාරණා ටික කතා කරලා ඉවර කරන එකක්. අපි සෝතාපට්ටි සංයුක්තයේ තියෙන නොඒකුත් සූත්‍ර ධර්ම කතා කරා. නමුත් මේ මතක් කරන්න යන්නේ ඒ කාරණා එකතු කරගෙන ඒවා පොතක ලියාගෙන හරි මම මෙන්න මේ කාරණා ටික එකතු කරගත්තා කියන ඒක එකක් විතරයි. ඒකට කියන්නේ බහුශ්‍රුත භාවය කියලා. බොහෝ දේවල් ඉගෙන ගත්ත අය. හැබැයි අවබෝධය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒක නිසා ඉගෙන ගත්ත දේ නැවත නැවත යොදවන්න කියලා තමයි මේ අපි දෙවණියට සාකච්ඡා කරපු ගාථා ධර්මයේ තියෙන්නේ. එහෙම නැත්නම් ඒක විනාශ වෙලා යනවා. හරිද? ඒකින්ද තමයි නැවත නැවත මතක් කරන්නේ. මතකද ආරම්භ කරන දවස්වල මම කතා කරා කැලේක කෙනෙක් අතරමං වෙනවා. කැලේක කෙනෙක් අතරමං වුණා. දැන් මිනිස් පුළුටක්වත් නැති කැලෑවක අතරමං වෙනවා. ඒ අතරමං වුණාම දැන් කැලෑවේ ඇවිදගෙන යනවා. පළතුරු ගස් හම්බෙනවා. ඖෂධ ගස් හම්බෙනවා. හරි. ඒ වගේම තමයි සමහර පළදරන ගස් තියෙනවා. ඒ කීට්ටුවෙන් යන්න බෑ. බිමට වැටිලා ඒවා කුණු වෙලා හරිම දුගඳ හමනවා. ඒ වගේ තැන් හම්බෙනවා. ඒ වගේම ඉතාම සුන්දර ගස් හම්බෙනවා. වගේම කටු ගස් හම්බෙනවා. විස ගස් හම්බෙනවා. ඉතින් වැල් වලින් පිරිච්ච තැන් හම්බෙනවා. ওই වගේ නොයේකුත් ගස් ජාති හම්බෙනවා. මෙයාට කටු ගසක් යටින් යද්දී කටු ඇනෙනවා. හරිද? මල් ගසක් ළඟින් යද්දී අපූර්ව සුවඳක් එනවා. පළ දරපු ගසක් හොඳ වස නැති එකක් ළඟින් ගියාම ඒ ආහාරයට ගන්න හම්බෙනවා. හැබැයි එහෙම වුණා කියලා කටුවක් ඇනුණා කියලා ගහත් එක්ක තරහ යන්නේ නැහැ. හරි, මේ පුද්ගලයා කැලේ ඇවිදගෙන යනකොට කටුවක් ඇනුණා කියලා ගහත් එක්ක තරහ යන්නේ නැහැ. වහගහක් දැක්කා කියලා මේක විස මිශ්‍රිත ගෙඩි හැදිලා තියෙන්නේ. මේක නම් මහා හොඳම නැති ගහක්. මේ ලෝකේ ඉන්න සත්තු විනාශ කරන්න පල දරපු ගහක් කියලා ඒ ගහත් එක්ක තරහ යන්නේ නැහැ. මල් ගහක් හම්බුණා කියලා මල් ගහ වැළඳ ගන්න යන්නේ නැහැ. ඒ සුවඳ විඳිනවා මිසක්කා. කටු ගහ ළඟින් පරිස්සම් වෙලා යනවා මිසක්කා. ඒ වගේ කැලේ අතරමං වෙච්ච කෙනෙකුට නොයේකුත් ගස් හම්බුණාට ඒවායෙන් ගන්න තියෙන ප්‍රයෝජන ගන්නවා. බේරිලා යන්න තියෙන තැන් වලින් බේරිලා යනවා මිසක්කා. ඒ ගස් එක්ක ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැති ඒවා ගස් කියලා දන්න හින්දා. ගස් වල තියෙන වැඩේ මොකද? ඉතින් ඒවා හැදෙනවානේ. අතු හැදෙනවා, ගෙඩි හැදෙනවා, කටු ගස් වල කටු හැදෙනවා, විස ගස් වල විස හැදෙනවා. අපි දන්නවා ඒ වගේ ස්වභාවය එකයි කියලා. කටු ගහක් ළඟට කියලා මට කියන්න බෑ අසත්පුරුෂ වැඩ කරන්න එපා, කටු හදන්න එපා, අද ඉඳන් කටු හදන එක නවත්තන්න කියලා. මොකද කටු හදන එක නෙවෙයි එතන වෙන්නේ, කටු හැදෙනවා.
විසගහක් ළඟට ගිහිලා කියන්න බෑ ඔච්චර මහන්සිලා විසගෙඩි හදන්න එපා මේකේ ඵලයක් දරන්න කාට හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් මොකද්ද ඒ කරන්න කියලා අපි කියන්නේ නැහැ අපි දන්නවා ඒකේ ස්වභාවය ඒකයි කියලා පින්වත්නි සෝවන් පලස්ත පුද්ගලෙක් මේ සමාජයේ ඉන්නවා ඒ පුද්ගලයා මල්ගසට ආසයි දැන් අර කැලේ ඉන්න කෙනා මල්ගසක් දැක්කම කැමති නමුත් ගහට වෙනම සැලකීමක් නැහැ විශේෂ ඇල්මක් නැහැ කටුගසක් දැක්කම අකමැති හැබැයි කටුගහත් එක්ක වෛරයක් නැහැ ඒ මොකද ඒ ගහේ ස්වභාවය අනුව තමයි ඒ ගහේ සියලු දේ සිද්ධ වෙන්නේ ඒ ගහේ කටු හදවපු කෙනෙක්වත් හදන කෙනෙක්වත් නැහැ ඒක හින්දා තරහක් ඇති වෙන්නේ නැහැ ඊර්ෂියාවක් ඇති වෙන්නේ නැහැ ක්‍රෝධයක් ඇති වෙන්නේ නැහැ වෛරයක් ඇති වෙන්නෙත් නැහැ බැඳීමක් ඇති වෙන්නෙත් නැහැ ආදරයක් ඇති වෙන්නෙත් නැහැ හරිද මෙන්න මේ උපමාවත් එක්ක සම්බන්ධ කරගන්න සෝවාන් පලස්ත පුද්ගලයෙකුට අපේ පින්වත්නි මේ ලෝකේ ජීවත් වෙනකොට හම්බෙන මනුස්සයා ගැන ආශ්‍රය කරන්න හම්බෙන හැම කෙනෙක් ගැනම කැලේ අතරමං වෙච්ච මනුස්සයෙකුට ගස් හම්බෙනවා වගේ අපිට නොයේකුත් මිනිසුන් හම්බෙනවා ඒ මිනිසුන් ගැන තියෙන අර ගස් ගැන වගේ අදහසක් නා සමහර අයගේ ස්වභාවය යහපත් වචන කතා කරන එක සමහර අයගේ ස්වභාවය කපටිකම සමහර අයගේ ස්වභාවය හිතාමත්ම මෝඩකම සමහර අයගේ ස්වභාවය කාර්යක්ෂමකම සමහර අයගේ ස්වභාවය කම්මැලිකම සමහර අය අධික කාමරාගයෙන් යුක්තයි සමහර අය අධික දේශයෙන් යුක්තයි ඒ ඒ අය හැසිරෙන්නේ ඒ ඒ අයගේ ස්වභාවය අනුව මේක තේරුම් ගන්න තමන් හැරෙන්නේ තමන්ගේ පැත්තට බලමු අපි අපේ පැත්තට හැරිලා කොයි විදිහටද මේක තේරුම් ගන්නේ කියලා ඉතාම විවෘතව බලන්න ඕනේ එතකොට අන්න අර ලෝකෙම ඉන්න සෑම මිනිසෙක්ම කැලෑවේ අතරමං වෙච්ච කෙනෙකුට ගස් දකින්නවා වගේ තමන්ට දකින්න පුළුවන්කම තියෙනවා නම් තමන්ට ඒ අවබෝධය තියෙනවා නම් ඒ තැනැත්තා නිදහස් චින්තකයෙක් නිදහසේ ජීවත් වෙන කෙනෙක් අපූර්ව චරිතයක් අපූර්ව චින්තනයක් සුවදායකව වාසය කරන කෙනෙක් ඉතා සුවදායකව වාසය කරන කෙනෙක් අපේ පින්වත්නි මෙතන මේ වගේ තැනක් ඉක්මනට ළඟා කරගන්න බෑ ඒකයි දේශනාවේ සඳහන් කරලා තියෙන අනුපුබ්බේන මේදාවි තෝක තෝකං කනේ කනේ මේ නුවණ තියෙන මනුස්සයා ටිකෙන් ටික පිළිවෙලින් පිළිවෙල තමන්ගේ හිත සකස් කරගන්නවා කෙලෙස් මල අයින් කරලා හිත සකස් කරගන්නවා කියලා දේශනා කරලා තියෙන එකයි ඉතින් ඇයි අපිට මෙතෙන්ට යන්න බැරි මේ පිළිබඳව තියෙන අපූර්ව උදාහරණයක් තමයි කකචූපම උපමාව කියන්නේ අපි යා යුතු තැන ගැන බුද්ධ දේශනාවේ තියෙන ආකාරය අපි පොඩ්ඩක් විමසලා බලමු. කකචූපම උපමාවේදී සඳහන් වෙලා තියෙන දේ මේ අත්තන්ට මතක ඇති. හරිද? හොරෙක් ඇවිල්ලා තමන්ගේ අතපය හතර කපනවා. බණ්ඩි කියතකින් දෙපැත්තේ ලීමිට තියෙන කියතකින් මං අඳුරන්නේ නැති කෙනෙක් ඇවිල්ලා මගේ අතපය හතර කපනකොට මේ පුද්ගලයා පිළිබඳව මට මේ පුද්ගලයා පිළිබඳව මට හිත වෙනසක් නොවි තියෙන්න ඕනේ යම් විදිහකින් මේ වැඩේ කරන පුද්ගලයා ගැන මට තරහක් ක්‍රෝධයක් වෛරයක් ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධ ශාසනය ක්‍රියාත්මක කරලා නැහැ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයනේ බුද්ධ ශාසනය කියන්නේ එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ක්‍රියාත්මක කරලා නැහැ කියලා ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් ලැබිලා නැහැ කියලා. ඉතින් එහෙනම් අපි බලන්න ඕන කොච්චර එහාට ගිය මානසිකත්වයක්ද මේ වර්ධනය කරගන්න කියලා තියෙන්නේ. ඒතර පළවෙනියෙන්ම මෙවැනි මානසිකත්වයක් වර්ධනය කරගන්න පුළුවන්ද කියන විශ්වාසයක් හැම වෙලේම තියෙන්න ඕනේ යම් විදිහකින් යම් ආකාරයක යම් කිසි කෙනෙකුට අදහසක් එන්න නම් Tamante ඉලක්ක යට යන්න පුළුවන් කියලා කල යුතු දේ ගැන ලොකු අදහසක් ඇති කරගන්න ඕන කරන ක්‍රමයේ ගැන දැන් අර වගේ ඉහළ මානසිකත්වයක් තමන්ගේ අතපය හතර කපනකොට පවා කෙනෙක් කෙරෙහි තරහ යන්නේ නැති වෙන ගානේ මානසිකත්වයක් ඇති වෙන්න එහෙම තැනකට යන්න මට පිරිසිදු පාරක් ක්‍රමවේදයක් තියනවාද එහෙම ඉවක්වත් නැත්තම් මෙන්න මෙහෙම කරොත් ඒ වගේ මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන් කියලා ඉවක්වත් නැත්තම් ක්‍රමයේ ගැන අපේ පින්වත්නි අපිට විශ්වාසයක් හිතෙන්නේ නැහැ විශ්වාසයෙන් ඒ වැඩේ කරන්න හිතෙන්නේ නැහැ
ඒක නිසා මේ ක්‍රමේ ගවේෂණය කරන්න ඕනේ. ඇත්තද? ඒ වගේ තැනකට මානසිකත්වය ගන්න පුළුවන්ද? එහෙමද කියන්නේ? අන්න එහෙම විමසන්න ඕන. එහෙනම් ඒක සඳහා මොකද්ද කරන්න ඕනේ? නිකම් බෑනේ. ඒ කරන්න ඕන දේ අන්ධ භක්තියෙන් කරන්න බෑ. ඒතකොට කවුරු හරි කිව්වොත් මේක මෙහෙම කරන්න කියලා එහෙම කරන්න ලෑස්ති වෙලා බෑ. කල යුතුය තියෙන්නේ අපේ පින්වත්නි අන්ධ භක්තියෙන් නෙවෙයි ඒ පියවර විමසලා බලනවා. මේ දේ කරොත් මේ දේ වෙනවා, මේ දේ කරොත් මේ දේ වෙනවා, මේ දේ කරොත් මේ දේ වෙනවා කියන එක ඇත්තක්ද? ඒක එහෙම වෙනවද? කරුණු කාරණා විමසලා බලවුවාම එකකට එකක් ගැලපෙන්න ඕන. මට තේරෙන්න ඕන කරන්න කලින් අහගත්තාම තේරෙන්න ඕන මේ දේ කරොත් මේ තත්ත්වයටපත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකින්ද සෝවාන් පලස්ත පුද්ගලයාගේ මානසිකත්වයන් ගැන අපි මේ කතා කරේ. එතෙන්ට යන්නේ කොහොමද? හරිද? කියන එක ගැන අපි බොහෝ අවස්ථාවල කතා කරලා තියෙනවා. නමුත් එවැනි තත්ත්වයකටපත් වෙන්න අපි කොහොමද මේ ළඟාවීම වෙන්නේ? තමන්ට ඕන හැටියට මේ ලොවේහි කිසිවක් පවත්වන්න බෑ කියලා අවබෝධ කරගෙන ඉවරයි. ඒ තමන්ට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියන හැඟීම නිසා තමයි අපිට ආත්මය කියලා හැඟීමක් එන්නේ. මගේ ආත්මය කියන්නේ මේ මාත් එක්ක එක දිගට මට ඕන හැටියට කරගෙන යන වැඩපිළිවෙලට තමයි අපි අර්ථ දක්වගෙන තියෙන්නේ ආත්මය කියලා. හරිද? ඒක දැනෙන දෙයක්. ඒක දැනෙනවා ඕන කෙනෙකුට. තමන්ට තමන්ව දැනෙනවා. අපි ඒක ගැන විමසන්නේ නැහැ. විමසන්න හිතෙන්නෙත් නැහැ. බුදුබණ ඇහෙනකන් මං ගැන විමසන්න හිතෙන්නේ නැහැ කෙනෙකුට. මේ ක්‍රියාකාරීත්වය ගැන විමසන්න හිතෙන්නේ නැහැ. මෙතන මොනවද තියෙන්නේ කියලා විමසන්න හිතෙන්නේ නැහැ. හරිද? නමුත් හැබැයි ධර්මය ඇහිච්ච කෙනෙක් කල්පනා කරන මේ මෙහෙම එකක් කිව්වනේ. අපිට ගස් වගේ කියලා කිව්වනේ. මගේ ළඟ ඉන්න අයත් ගහක් වගේ කියලා කිව්වනේ. එතකොට ගස් ගැන තරහ යන්නේ නැහැ වගේ තමයි මෙතන කියලාත් එහෙමත් කිව්වනේ. බුද්ධ ශාසනය ක්‍රියාත්මක කරොත් අතපය හතර කපනකොට පවා හිත හෙල්ලෙන්නේවත් නැහැ කියලා කිව්වනේ. අන්න එහෙම විමසලා බලන ඒ වගේ තත්වයකට යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. එතකොට අපිට යම් දෙයක් තේරෙන්න පුළුවන්. මේ පවත්වා ගන්න පුළුවන් කියලා දැනিলা තියෙන දේවල් වගේක් තියෙනවා. මට ඕන හැටියට පවත්වාගෙන යන්න පුළුවන් කියලා දැනিলা තියෙනවා මට මං ගැන. අන්න ඒ විදිහට තමයි මං අනිත් අය ගැනත් හිතන්නේ නෙමෙයි හිතෙන්නේ. මොකද පොඩි කාලේ ඉඳන් මේ වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ ඇහැට නොපෙනෙන අරූපී දේවල් පිළිබඳව අත්දැකීම තියෙන්නේ මට. පුංචි කාලේ ඉඳන් වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ අරූපී දේවල් පිළිබඳව තියෙන අත්දැකීම තියෙන්නේ මගේ තුලින් ඒවා අත්දැකලා. එහෙම නැතුව අන් අය තුලින් නෙවෙයි. මොකද මටනේ දන්නේ මෙතන ඇති වෙන වේදනා, මෙතන ඇති වෙන සංඥා, මෙතන ඇති වෙන සංකාර, මෙතන ඇති වෙන විඤ්ඤාණ මොනවාදේ? වේදනා කියන්නේ සුඛ දුක්ඛ දුක්ඛ සුඛ කියලා කියන මේ අපේ ශරීරයේ තැන් තැන් වල ඇති වෙන වේදනාවල්. එතකොට සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. අපි දන්නවා මෙතන සිද්ධ වෙන සිද්ධියක් තමයි ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලට යම් යම් අරමුණු එනකොට ඒව හඳුන ගන්නවා. මේ අහවලා, මේ දේ, මේක කැඩෙන දෙයක්, මේක බිඳෙන දෙයක්, මේක රස දෙයක්, මේක වස දෙයක්, මේක මෙහෙමයි, මේක මෙහෙමයි කියලා හඳුනා ගන්නවා. ඊළඟ ඒ පිළිබඳව කැමැත්ත, අකමැත්ත, ගිජු බව, කෑදර බව, මසුරුකම, මේ වගේ ගැටෙන ස්වභාවයන්, ඇලෙන ස්වභාවයන්, මේ ඔක්කොම වැටෙන සංස්කාරවලට. ඊට පස්සේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ ආදී කොට ඇති පෙනීමේ දැනීම, ඇසීමේ දැනීම, විඳීමේ දැනීම කියනවා වැටෙන විඤ්ඤාණය කියන තැනට. එතකොට මේ ඔක්කොම ගත්තහම මට ඕන හැටියට තියාගන්න එකක්වත් බෑ. රූපේ මට ඕන හැටියට තියාගන්න බෑ. මේකේ ඇති වෙන වේදනාවල් ඒවා එක එක වෙලාවට ඇති වෙලා නැති වෙලා යනවා. සංඥාවලුත් එහෙමයි. ඒ හඳුනා ගැනීම මට නවත්තන්නත් බෑ, මට පවත්තන්නත් බෑ. බලන්න මම දන්න කෙනෙක් මගේ මූණට මුණ ගැහෙනකොට මම දන්න කෙනෙක්ව මට මෙහෙම ඉස්සරහට මුණ ගැහෙනකොට මොකද වෙන්නේ කියලා ඉතියාමට මතක් වෙනවා. මේ අහවලානේ කියලා. ඒක මට කොයි වෙලාවකවත් නවත්තන්න පුළුවන්ද?
අපි තුම එයාව හම්බුණා මට තරහ යනවා කියලා. එයාව දැක්කොත් මට තරහ යන එක්කනේ. ඒකින්ද මං කල්පනා කරන යව නොදක යන්න ඕනේ. මට පුළුවන් මගේ ඇහැට නීතියක් දාන්න අහවලා දැක්කොත් පෙන්වන්න එපා මට කියලා. මගේ ඇහනම් මට එහෙම පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට මගේ මට පුළුවන් මගේ හිතට නීතියක් දාන්න අහවලාව අරමුණු වුණොත් ඇහැට දැකලා තරහ ගෙන්නන්න එපා. මොකද තරහ හරි වදේ. මං කැමති නෑ ඔය තරහට. හරිද? ඒකද තරහ එන්න බෑ ඔන්න කියලා මට නීතියක් දාන්න බෑ. ඒවා වෙන සිද්ධි. සිද්ධ වෙන සිද්ධි. ඇයි එහෙම වෙන්නේ? එයාගෙන මං අතීතයේදී දැනගෙන තියෙන ඒවා අනුව තමයි ඒව දැක්කහම මට සංඥා උපදින්නේ. එයා ගැන මට ඇති වෙලා තියෙන හැඟීම, මේ දැනීමත් එක්ක ඇති වෙලා තියෙන හැඟීම අතීත ක්‍රියාකාරකම් නිසා ඇති වෙච්ච එකක්. ඒ ඔක්කොම තියෙන්නේ මගේ මනසට අදාළව. එයා ගැන මං දැනගත්ත ඒවා, එයාව ආශ්‍රය කළ මට දැනිච්ච ඒවා, එයා ගැන මට මේ වෙනකොට වර්තමානයේ ඇති වෙන හැඟීමක් තියෙනවා නම් ඒ හැඟීම මගේ අතීත සිතුවිලි වල ක්‍රියාකාරීත්වයක්, ඒවා එකතු වෙලා හේතු වෙලා හැදෙන එකක් විතරයි. එහෙම නැතුව ඒක මම ගෙන්නා ගන්න හඳුනා ගැනීමක්වත්, ඒ හඳුනා ගැනීමට අදාළව තරහ එන එක, ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය එන එක මං කරගත්ත දෙයක් නෙවෙයි. ඒවා මට කරන්නත් බෑ. එතකොට මේ මෙතන ශරීරය සහ ශරීරය තුළ ඇති වෙන මේ සිතුවිලි එකක්වත් මට ඕන වෙලාවට එන ඒවා නවත්තන්නත් බෑ. මට ඕන වෙලාවට ඕන එකක් ගෙන්න ගන්නත් බෑ. ඒක හරි අපූර්ව කාරණාවක් අපි තේරුම් ගන්න ඕන. මං මාව තේරුම් අරන් තියන්නේ එහෙම නෙවෙයි. මං මාව තේරුම් අරන් තියන්නේ පුංචි කාලේ ඉඳන් මං මාව පාලනය කරනවා කියලා. මම කියලා යමක් දැනෙනවා නම් ඒක සැබෑවටම නැති දෙයක්, ඒක වෙනම කතාවක්. ඒක පස්සේ තේරුම් ගන්න පුළුවන් කතාවක්. නමුත් දැනට මං පොඩි කාලේ ඉඳන් එක්තරා කොටසක්, රූපයේ කොටසක්, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන එහෙමවත් දන්නේ වෙන් කරලා මොකක්දෝ කෑල්ලක් මගෙත් එක්ක යනවා. එහෙම අරමුණක් තියෙන එකට මේ මම කියලා කියනවා. ඒකට මගේ කියලාත් කියනවා මේ මනුස්සයා. මමත් කියනවා ඒකටම මගේ කියලාත් කියනවා. ඒ මදිවට මේ මේ කාලයත් එක්ක අතීතයේ ඉඳන් වර්තමානය දක්වා, වර්තමානයේ සිට අනාගතය දක්වා මේ යන අර කොටස, අන්නේ කොටස මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියලා අදහසකින් පෙළෙනවා. එහෙම තේරිලා තියෙනවා. හැබැයි ඒක ගැන හොඳට විමසලා බලනකොට තේරෙනවා, හොඳට විමසලා බලන කෙනෙකුට තේරෙනවා ඒ එකක්වත් මට අයිති නෑ කියලා. අර පොඩි කාලේ ඉඳන් ලැබපු අත්දැකීම නිසා මේ මොකද මේ මනුස්ස ලෝකෙට ඉපදිලා ඇහැට රූප දැක, කනට ශබ්ද අසා, නාසයට ගන්ධ, දිවට රස, ශරීරයට පහස වගේ දේවල් ලැබිලා ඉතින් ඒවත් එක්ක මම අත්දැකීමක් ගන්නවනේ. මම ඔකිට කලින් බොහෝ වතාවක් කියලා තියෙනවා මේ බලන්නකෝ පුංචි කාලේ ලබා ගන්න අත්දැකීම් වල හැටි. කිරි රස කියන එක දන්නේ නැහැ ඉපදිච්ච ළමේ. හැබැයි අම්ම කෙනෙක් ඒ කටේ කිරි ටිකක් ගානවා, ගාලා කිරි උරන්ට දෙනවා. එතකොට ඉබේ වගේ ඉස්සෙල්ලාම කිරි ඉරෙනවා. ඉබේ වගේ අඬන්න ගිහිල්ලා හරි මොන හරි කරලා කිරි ඉරිච්ච ගමන් එයාට දැනෙනවා රස. එයා ඒ රසට කැමතියි. මොකද වෙන්නේ? ආයසරයක් උරලා බලනවා, ආ කිරි එනවා. ආය උරලා බලනවා, ආය කිරි එනවා. දැන් අත්දැකීමක් ලබා ගන්න මේ මොකවත් දන්නේ නැති ළමයා, අම්මාව දන්නේ නැහැ, කිරි දන්නේ නැහැ, ලෝකය දන්නේ නැහැ, මොනවත් දන්නේ නැහැ. හැබැයි යාට මොකක්දෝ දැනීමක් තියෙනවා. මෙහෙම කරලා ඇද්දොත් සැප වේදනා ඇති වෙනවා කියලා. හරිද? එහෙම තමයි අපි මේ ලෝකේ පවත්ව ගන්න පුළුවන් කියලා හිතන්න පටන් ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ කිරි අයින් කරනවා අම්මා. අයින් කරපුවාම මෙයාට එන දුකින්ද මෙයාට කෑ ගහනවා. එයාට දුක් වේදනාවක් ඇති වෙනවනේ. ඒකින්ද මොකද වෙන්නේ? මේ ළමයාට කෑ ගහනවා. කෑ ගහනකොට ආය ලබා දෙනවා. හරිද? එතකොට බඩ පිරිල නැත්තම් කෑ ගහනවනේ. කෑ ගහනකොට ආය කිරි දෙනවා. ඔන්න දෙවෙනි අත්දැකීමකුත් එනවා. මොකද්ද? ගාලා කෑ ගැහුවොත් දැන් ඔයා කෑ ගහනවා කියලා දන්නේ නැහැ. හරිද? හැබැයි එහෙම හැසිරීමකට ඒක දැනෙන එකක්. ඒක කෑ ගහනවා කියලා දන්නේ නැද්ද? මොකක්වත් දන්නේ නැහැ. මෙහෙම හැසිරීමකට ගියොත් ආය සැප වේදනා ලැබෙනවා කියලා දන්නවා.
ඊට පස්සේ යා කෑග ගහ කිරි ඉල්ලනවා. කිරි කියලා දන්නෙත් නැහැ, ඉල්ලනවා කියලා දන්නෙත් නැහැ, මොකවත් දන්නේ නැහැ. කෑ ගහනවා කියලා දන්නෙත් නැහැ. නමුත් වැඩේ කර කර එයා කරනකොට එයාට අත්දැකීමක් එනවා මේකෙන් පුළුවන් කියලා. ඔන්න ඔය විදිහට අපිට ලැබිච්ච අත්දැකීම් තියෙනවා. අපි දඟලලා කෑ ගහලා එක එක ඒවා කරලා යම් යම් දේවල් දිනා ගන්න පුළුවන් මේ ලෝකේ. ඒවා මට තියා ගන්නත් පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි මට අත්දැකීමක් තියෙනවා. මට හිතෙනවා තරහ කියන ඒවා, ඊරිසියාව කියන ඒවා මේ මම ගත්තේවා. මගේ ඇති වෙච්ච තරහ, මගේ ඇති වෙච්ච ආදරය, කියන්නේ මං ඇති කරගත් දේවල් කියලා. ඉතින් ඒවත් එක්ක මොකද වෙන්නේ? ඒ මං ගැන මට තියෙන වැරදි අවබෝධය පින්නත්නේ. ඒක නිසා මොකද කරන්නේ? එහා පැත්ත ගැන මට හිතෙනවා ඒ අය ඇති කරගත් දේවල් කියලා. ඒ අයට මට මේක මට පවත්වන්න පුළුවන් කියලා හිතිලා තියෙන නිසා වැරදි අවබෝධයක් එක්ක මට හිතෙනවා එහා පැත්තේ දේවල් එයාට පවත්වන්න පුළුවන් කියලා. හරිද? මෙතන මම තරහ අරගෙන බැන්නා. මෙතන මම ආදරය ඇති කර ගත්තා කියලා මට දැනෙන නිසා මට එහා පැත්ත ගැන හිතෙනවා. අපේ පින්වත්නි, එහා පැත්ත ගැන දැනෙනවා, එහා පැත්ත ගැන හිතෙනවා. මොකක්ද? එයා තමයි තරහ ගත්තේ කියලා. එයා තමයි ඊරිසියාව ඇති කරගත්තේ. එයා මාත් එක්ක ඊරිසියාවෙන් ඉන්නේ. ඉතින් එහා පැත්තේ ඉන්න කෙනාට ඊරිසියාව ඇති වෙලා කටු ගහක් වගේ එයා මට එතකොට. හරි? එයා මට තරහෙන් බයින කෙනෙක් වෙලා විස ගහක් වගේ මට හරියට නිකන් එයා. එහෙම දැනෙන මට්ටමට මාව හදා ගන්න නම් මං ගැන තේරුම් ගන්න ඕන. ගහේ ගෙඩි ඇති වෙන එක, මල් ඇති වෙන එක මට අයිතියක් නැහැ. හරි? ඒ ගහට අයිතියකුත් නැහැ. ඒ වගේ මේ ලෝකේ ඉන්න මිනිස්සු මගේ තුල හෝ අන් අය තුල සිතුවිලි මවන්න බෑ, නසන්නත් බෑ. හේතු තිබ්බොත් ඇති වෙනවා, හේතු නැත්තම් ඇති වෙන්නේ නැහැ. ඒක කිසිම කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. හේතු තිබ්බොත් ඒ සිතුවිලි ඇති වෙනවා, හේතු තිබ්බොත් ඇති වෙන එක නවත්තන්නත් බෑ, හේතු නැත්තම් ඇති වෙන්නේ නැති එක නවත්තන්නත් බලෙන් උපද්දවන්නත් බෑ. ඉතින් අන්න එහෙම තමයි මේ හිතේ ස්වභාවය. එතකොට බලන්න මෙන්න මේ ගැන හොඳට තේරුම් ගන්න. දැන් එතකොට සිතුවිලි ඇති කරගන්නවද අපි, සිතුවිලි ඇති වෙනවද අපිට? සිතුවිලි ඇති කරගන්නවද, සිතුවිලි ඇති වෙනවද? හොඳට තේරෙනවා සිතුවිලි ඇති වෙනවා කියලා. මං කරගන්න එකක් නෙවෙයි. හරි? එතකොට අනුන්ටත් එහෙමයි. අන්න ඒ ටික අපි තේරුම් ගත්තොත් එක එක කෙනා හැසිරෙන්නේ ඒ කෙනාගේ සිතුවිලි වලට අනුව. හරි? මේවා පුරුදු පුහුණු කරන්න ඕනේ. මතකයිනේ කතාව, තෝක තෝකං කනේ කනේ. දැන් මේවා කියනකොට එකපාරටම නෑ අහවලා තමයි මට බැන්නේ, අහවලා තමයි මට ගැහුවේ, අහවලා තමයි කේලං කිව්වේ, අහවලා තමයි මේ ඔක්කොම කරේ කියලා මට වැරදි අවබෝධයක් තියෙනවා. අපේ පින්නත් කරනවා නෙවෙයි, කෙරෙනවා. එතන කෙරෙන එක නවත්තන්න එයාට බෑ. එක්තරා වෙලාවක මට තරහ ගිහිල්ලා පාලනය කරගන්න බැරුව කාට හරි බැනලා නැද්ද? පාලනය කරගන්න බැරුව කාට හරි ගහලා නැද්ද පොඩි කාලේ? හරි. එතකොට ඒ තමයි මේ සිතුවිල්ල ක්‍රියාත්මක වෙන හැටි. ඒක ආවොත් අපිට ක්‍රියාව නවත්තන්න බෑ. ඉතින් ඔන්න ඕක අපි ඉතාම හොඳින් තේරුම් ගන්න ඕන කාරණාවක්. මේක තේරුම් ගත්තොත් යම් හේකින් අපිට හැකියාවක් තියෙනවා අපේ පින්වත්නි මේ නිදහසේ තමන්ට ජීවත් වෙන්න. මොකද කටු ගහ විදිහට දන්නවා. එතකොට මොකද අනිත් පැත්තෙන් කරනවා නෙවෙයි කෙරෙනවා විදිහට දන්නවා නම් එතන ඒක කටු ගහක්, මේක මල් ගහක්, මේක තවත් එක්තරා වහ හැදෙන ගහක්. ඉතින් මොකද කරන්නේ? හරි. අන්න ඒ වගේ අපිට එහා පැත්ත ගැන ඇති වෙන තදබල ක්‍රෝධයක් වෛරයක් තියෙනවා නම් ඒවා ඇති නොවන ස්වභාවයකට ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඒක අත්‍යවශ්‍ය කාරණාවක්, අපි අවබෝධ කරගන්න ඕනේ. මම හැමදාම කියන උදාහරණය නැවත කියන්න. ඒවා ආය කියන්නේ අපේ පින්නන්තයට ඒවාට අනුව අපේ සිතුවිලි ඇති කරගත යුතු නිසා. හරි. නෝන මහත්තයෙකුයි ගෙදර ඉන්නවා. උදේ බලනකොට නෝන මහත්තයාගේ මූණේ ගෙඩියක් දාලා. දැන් ගෙඩිය රිදෙනවා. හැබැයි මහත්තයා කොයි වෙලාවකවත් බනිනවද ගිහිල්ලා මොකද ගෙඩියක් දාගත්තේ කියලා බනිනවද? නෑ. ඇයි බනින්නේ නැත්තේ?
ඒක දාගත්තේ යා නෙවේ කියලා දන්න හින්දා. බයින්ඩ තියා බයින්ඩ හිතෙන්නේවත් නැහැ, අවබෝධයක් තියෙනවා මෙයා මේක දාගත්තේ නැහැ කියලා දන්නවා. ඒක එයාට ආපු එකක්. ඉතින් ඒක එයාට ආපු එකක් නම් ඒක නිසා අපිට මොකද වෙන්නේ? අනුකම්පාවක්මයි උපදින්නේ කෙනෙකුට. අනේ රිදෙනවා ඇති කියන මොකක් හරි ප්‍රතිකාරයක් කරන්න ඕනේ, මේක හොඳ කරන්න උදව් කරගන්න ඕනේ කියලා. ඔන්න නෝන මහත්තයර තරහ ගිහිල්ලා බයිනවා මහත්තයර. ඒකත් ආපු එකක්ද නැද්ද? හරි, ඒකත් ආපු එකක්. ඒක එයා කරන දෙයක් නන් නෙවෙයි. හරි, එතකොට අන්න එහෙම අපි තීරණයක් ගන්නවා ඕක තේරුම් ගන්න ඕනේ කියලා. යම් විදිහකින් අර තුවාලේ වගේම දැනුණොත් මේ අවබෝධය තියෙන කෙනෙකුට අර නෝන මහත්තයා බනිනකොට මූණේ ගෙඩියක් ඇවිල්ලා තියෙනවා වගේම දැනීමක් තමයි එන්න ඕනේ. ඒකයට ආපු දෙයක්, ඒකයක් කරගත්ත දෙයක් නෙවෙයි. තුවාලේ වගේමයි රිදෙනවා, කෑ ගහනවා. හරිද? එතකොට අපි තේරුම් ගන්නවා, එතකොට හරියට මේ මහත්තයාට මේ අවබෝධය තියෙනවා නම් එයා තේරුම් ගන්නවා මේක මෙයාට ආපු එකක්. එයා බොහොම අපහසුවෙන් ඉන්නේ, එයාට රිදෙනවා, ඒක අඩු කරන්න ඕනේ කියලා. හරිද? එතකොට ඒක වැඩි කරන්න අවශ්‍ය කරන දේවල් කරන්නේ නැහැ. ඒක දන්නේ නැති මිනිස්සු මොකද කරන්නේ? අර පැත්තෙන් තරහ අරගෙන බයිනකොට මේ පැත්තෙන් දෙගුණයක් තුන්ගුණයක් තව බයිනවා. හරියට නිකන් මූණේ තුවාලයක් ඇති වෙච්ච වෙලාවක යකඩැනයක් රත් කරන් අරන් ගිහලා ඒ තුවාලෙට තියලා චරචර ගාලා අර තුවාලේ වැඩි වෙන්න කටයුතු කරනවා වගේ. අර තරහෙන් පීඩිත වෙලා, තරහෙන් රිදිලා, තරහ ඇනිලා, හරි අමාරුවෙන් පාලනය කරගන්න බැරුව කෑ ගහන කෙනා දැකලා අපි යාගේ තරහ හොඳටම වැඩි වෙන්න තවත් මොන හරි කරනවා. හරිද? ඉතින් ඒකට ලැජ්ජා හිතෙනවා පස්සේ කාරණා දැනගත්තාම. ළඟ ඉන්න ළඟ තියෙන කිසිම දෙයක අයිතියක් මට නැහැ. හරිද? ඒතර ළඟ ඉන්න පිරිස මගේ වසඟයට ගන්න පුළුවන්කමකුත් මට නැහැ. මේවා හින්දා අපි අපූර්වට තේරුම් ගන්න ඕනේ අපේ පින්වත්නි, කොයි විදිහකින් හරි මේ අවබෝධාත්මක ස්වභාවය මගේ තුලින් තේරුම් ගන්න ඕනේ. අවබෝධය කියන එක ඇති කරගන්න ඕනේ. ඇති කරගත්තට පස්සේ නිදහස් ජීවිතයක් තියෙනවා. ඇයි? ලෝකේ කවුරුවක්වත් ගැන ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඒද කියන්නේ ආත්මීය හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ආත්මීය හැඟීම ඇති වෙන්නේ නැහැ. මේකක්වත් මට ඕන හැටියට තියාගන්න බෑ කියලා අපි දන්නව. නැවත 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 මේවා මෙනෙහිකරන තමන්ගේ ඇතුළාන්තයේ තියෙන ධර්මය නැත්තම් ක්‍රියාකාරීත්වය ඉතා හොඳින් මෙනෙහි කරන්න ඕනේ. තමන්ගේ ඇතුළාන්තයේ තියෙන ක්‍රියාකාරීත්වය ඉතා හොඳින් මෙනෙහි කරන්න ඕනේ පින්වත්නි. එහෙම වුණොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ කියන தත්ත්වයට මුණ දෙන්න. එහෙම වුණොත් අපි නිදහසේ ජීවත් වෙන මිනිස්සෙක් බවට පත් වෙනවා. පුද්ගලවාදයෙන් කියන්නේ තියෙන්නේ නැහැ. පුද්ගලවාදයෙන් අපිට කිසිම ආකාරයක දෙයක් දැනෙන්නේ නැහැ. මෙයා තමයි මැවුම්කරු, මෙයා තමයි මේකේ නිර්මාණකරු කියලා දැනෙන්නේ නැහැ. ඉතින් එවැනි උසස් මානසිකත්වයක් ඇති කර ගැනීම තමයි අපේ ඒකායන පරමාර්ථය වෙන්නේ බෞද්ධයෙක්ගේ. මොකද හිත නිදහස් කරගත්තේ නැත්නම් අපි හැම වෙලෙම ඇලීමෙන්, ගැටීමෙන්, පීඩාවටපත් වෙමින් දීර්ඝ සංසාර ගමනක් යන්න වෙනවා. ඒක වැඩි වුණොත් යම් හේකින් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර ආදිය සිද්ධ වෙන මට්ටමකට සිතුවිලි වර්ධනය වෙනවා. ඒවා යාට නවත්තන්න බෑ. එතකොට ඉතින් අවසාන ප්‍රතිඵලය තාම දරුණුයි. ඒක නිසා නැවත 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 ඉතාම හොඳින් සිහිපත් කරලා මේ කරුණු විශේෂ මෙනෙහි කිරීමක් සිද්ධ කරන්න ලොකු උත්සාහයක් ගන්න ඕන. කවදා හරි දවසක මේ කාරණාව හරියටම තේරුම් ගත්තොත් එයාට මේ ලෝකෙ කිසි දෙයක් පවත්වන්න බෑ කියලා දැනෙනකොට, ඒ කියන්නේ හැමදේම පටිච්ච සමුප්පන්න සිද්ධ වෙනවා කියලා දැනෙනකොට ආත්ම දෘෂ්ටිය නැති වෙලා යනවා, සක්කාය දිට්ඨිය නැති වෙලා යනවා. ඉතින් සෝවාන් පලස්ත පුද්ගලෙක් බවට පත් වෙන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන්ගේ අතින් සිද්ධ කරනවා. ඒ සඳහා ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව වගේම ප්‍රඥාව හැම දිනාටම නොඅඩුව ලැබේවා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ අමිතා චන්දසේකර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් කියලා. අමිතා චන්දසේකර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් කියලා. මාර්තු මාස පළවෙනි දින ජන්මදින යෙදුණ අමිතා චන්දසේකර මහත්මිය නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියන අරමුණෙන් වගේම මේ දිනවල නාවින භාවනා අසපුවේ භාවනා යෝගීව කටයුතු කරන සාලිය සේනරත්න මහතාට එම කටයුතු සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වී ඉදිරි අනාගත සුවපත් ගත කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් අප සියලු දෙනාටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ උතුම් කුසලමය පුණ්‍ය කර්මය පාරමිතාවක් වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ අය බලාපොරොත්තු වෙන ආකාරයටම අමිතා චන්දසේකර මහත්මියට යහපත් ජන්මදිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා, දීර්ඝායුෂ වේවා. තව බොහෝ කාලයක් මේ සසුනේහි වැඩ සිද්ධ කරමින් කටයුතු කරන්නට, තමන්ගේ ජීවිතය සුවපත් කරගන්නට දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂ කාරණාවක් තියෙනවා, බොහෝම කලාතුරකින් අපිට අහන්න ලැබෙන. ඉතින් ඒ පුණ්‍ය අනුමෝදනාව අපි සිද්ධ කරමු. විශේෂයෙන්ම නාවින භාවනා අසපුවේ භාවනා යෝගිය කටයුතු කරන සාලිය සේනරත් මහතාට අපි ආශිර්වාද කරමු. මේ ලබා දුන්නා වූ කල්යාණ මිත්‍ර දාණය හේතු කොටගෙන එතුමා බලාපොරොත්තු වෙන ආකාරයට මේ ජීවිතයේදීම උතුම් සැනසීමෙන් සැනසෙන්නට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අමිතා චන්දසේකර මහත්මිය බලාපොරොත්තු වෙන ආකාරයටම වර්ග පරම්පරාවේ සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කර නැත්තන්ට සුඛී සුපත් භාවයට පත්වන්නට හේතු වේවා. සුජීවත්ව වාසය නොකරන අයට මේ පින් අනුමෝදන් වේවා. පුංචි හෝ දුක් කරදරයක් ඇත්තනක වාසය කරන්න සියලු දුක් කරදර දුරු වේවා. කායික මානසික සුවය ලැබේවා. ලැබී තියෙන දුක් කරදර, ලැබෙන්නට තියෙන දුක් කරදර දුරු වේවා. සංසාරික ජීවිතයේ කොයි කවරදාකවත් පාප මිත්‍ර ඇතුළත් පත් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. අද දවසේදීත් සෝතාපට්ටි සද්ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණා වූ අතිපූජනීය උඩුම්බර කාශ්‍යප අපගේ නායක ස්වාමින්වරයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී මෙම උතුම් සදහම් දේශනාව ලෝකේ පුරා විසිරුවා හැරීමට සදහැති විකාශන දායකත්වයක් ගැන කටයුතු කළේ අමිතා චන්ද්‍රසේකර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඒ සියලු දෙනා විසින් ප්‍රාර්ථනා කරන අරමුණු එයාකාරයෙන් නිෂ්ඨ සිද්ධ වේවා යන ප්‍රාර්ථනාවෙන් යුක්තව අද දිනට නියමිත සෝතාපට්ටි සද්ධර්ම දේශනාව මින් නිමවට පත්වනවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.